අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදැසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම සඳරුවන් ඉදිරිමාන ප්‍රථමයෙන් අවධානය යොමු කරමු පුවත් ශීර්ෂ පාඨ වෙත ආණ්ඩුව කොරෝනාව මඩින්න මිත්‍යාව පස්සේ යනවා සමගී ජනපද වේගයේ කියයි අපි යන්නේ මිත්‍යාව පස්සේ නොවේ විශ්වාසය පස්සේ පොදු ජන පෙරමුණ කියයි සමගී ජනබලවේගය සහ එජාපය ඇතුළු විපක්ෂයේ සීලු පක්ෂ එකතු වී ආණ්ඩුව ගෙදර යවමු එජාප නියෝජ්‍ය නායක රුවන්ගෙන් ඉල්ලීමක් වත්මන් ආණ්ඩුව කොරෝනා මර්ධනයට විද්‍යාව වෙනුවට මිත්‍යාව තෝරාගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා පවසනවා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළා කොරෝනා පාලනය කරගන්න බැරුව කයිය ගගහ ඉඳලා සිංගප්පූරුවයි ඉතාලියයි අපෙන් ඉගෙන ගන්න ඕන කියලා පොරටෝක් දීලා ලොකු ටෝක් දීදී ඉඳලා අසරණ වෙලා අනාථ වෙලා විද්‍යාව වෙනුවට මිත්‍යාව තෝරගෙන එලියන්ත වයිට් මහත්මයාගේ කුණ්ඩලි වතුර කලවල දාලා ගංගා වලට උදාහරණ තත්ත්වෙට පත්ලා තියෙනවා. දැන් ඇත්තටම ඒ වතුර ගඟට මික්ස් වෙන්න ඕන නම් කලේ ගැට ගහපු එක ගලවන්න ඕන. දැන් සෞඛ්‍ය හැමතිතුමියට තියෙන හදිස්සිය නිසා කලේ ගැට ගහලා වහලා තිබිච්ච එකවත් ගලවන්න නැතුව තමයි දාන්නේ. ඉතින් ඒ නිසා අපි දැක්ක ගම්මන්පිල මාත හොරගෙඩියෙක් වගේ ගිහිල්ලා තමයි ඒක දාන්නේ බයෙන් බයෙන් මිනිසුන්ට පේන්නේ නැති වෙන්නේ. රට වහලා ලොක්ඩවුන් කරන තත්ත්වෙට පත්ලා ඉන්න මොහොතේ අපිට ආරංචියක් තියෙනවා. දැන් ඉල්ලීමක් කරලා තියෙනවලු ත්‍රිකුණාමලය ආශ්‍රිතව ආර්ථික කලාපයක් හදන්න ඇමරිකාවට අවස්ථාව ලබා දෙන්න කියලා. මේ මොකද ඉල්ලන්නේ? අවසානදී ඉල්ලන්නේ ඔය ආර්ථික කලාපේ හදන්න දුන්නොත් ත්‍රිකුණාමල වරාය ඇමරිකාවට ලබා දීමේ ව්‍යාපෘතිය තමයි ක්‍රියාත්මක වෙන්නේ. මේ ආණ්ඩුවට බලය දුන්නේ මේ විපක්ෂයේ අපි කියන දේ මතක් කරාට පස්සේ තීන්දුව తీරන ගන්න නම් ක්‍රියාමාර්ග ගන්න නම් මේ රටට ආණ්ඩුවක් අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙමනම් විපක්ෂයට බලය දීලා ඒගොල්ලන් අයින් වෙන්න ඕනි. ඒ නිසා මම කියනවා ගෝඨාභය ෆේල් කියලා. දැන් අද කොවිඩ් වලට බෙහෙත් තියෙනවයි කිව්වා. ඒක පෙන්වන්න විදිහක් නැහැ කිව්වා. සුදර්ශනී පැණියක් ගැන කිව්වා. දැන් ඇති පැණියකුත් නැහැ. කලගෙඩි සෙල්ලමක් කරනවා ටිගිරලියා ගඟේ ගියා වගේ ඒ සෙල්ලම විතරයි කියන එක තමයි කියන්න ඕනේ. මොකද ලෝක සෞඛ්‍ය සංවිධානයේ දීපු සල්ලි වලින් මාස 6ක් යනකම් ඒ අවශ්‍ය උපකරණ මිලදී නොගත් ආණ්ඩුවක් මේක. ඒකට හේතුව අපිට හිතෙනවා මේක ඇතුලේ තියෙනවයි කියලා මාෆියාවක්. විවිධ විශ්වාස මත පදනම්ව කටයුතු කරන්නේ මෙරට සිටින කොවිඩ් රෝගීන් බේරා ගැනීමේ අරමුණින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලන් පෙරේරා මහතා පවසනවා. එයද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අපේ විශ්වාසයක් තිබෙනවා රෝගියක් හැදුනම ඒ රෝගිය හොඳ කරගන්න රතන සූත්‍රය වගේ දේශනාවකින් අපට අවශ්‍ය කරන ආශිර්වාදය ලැබෙනවා කියන. ඉතින් අපි කොවිඩ් සංගත තත්ත්වයේ වැඩිම සඳහා පන්සල්වල අපි රතන සූත්‍ර දේශනා කළා. මේකට පිටරටවල සමහර උදේ හිනව. තර ආකාරයන් වල අපිට හෙම්බිරිස්සාවක් වගේ හැදිනොත් අපි කොත්තමල්ලි බොනවා වෙනකට දාලා. වෙනකටවල කට්ටියෙන් බොන්නේ නැහැ. අපි වෙනකට තුන්ද අපිට හොඳ වෙනවා. ඒ නිසා විවිධ විශ්වාසයන් මත පදනම් වෙච්ච දේවල් වලට පවා ජනතාව වෙනුවෙන් කටයුතු කරන මේ විශ්වාසයෙන් තියෙන පුද්ගලයන් ඒව ආණ්ඩුවේ ප්‍රතිපත්ති නෙමෙයි. හැබැයි ඒවා කරන්නේත් ඒ කරන හැම කෙනාම මේ රටේ ඉන්න මේ කෝවිඩ් සංගත තත්ත්වයේ ඉන්න රෝගීන් බේර ගැනීමේ පරමාර්ථය. අපේ රටේ ඉස්සර අපිට සරම්ප රෝගය හැදුනම්, පැපල රෝගය හැදුනම් ඒවත් කෝවිඩ් සංගතයන්මගේ වසංගතයක් තර බරපතල නොවුනත් ඒවත් වසංගතයක්. අපි ගෙදර ඉස්සර කොළෙල්ල කියන අනිත් අයට එන්න එපා කියලා. එහෙමයි වෙන්නටවල කරන්නේ නැහැ. ඒ රටවල ආගමික සංස්කෘති විශ්වාසයන් තියෙනවා. ඒ විශ්වාසයන් සමාරේව හරි. සමගි ජනබලවේගය සහ එක්සත් ජාතික පක්ෂය මෙන්ම විපක්ෂයේ අනෙකුත් සියලුම පක්ෂ එකම වේදිකාවකට පැමිණ වත්මන් රජයේ පරාජයට පත් කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පවසනවා. ඒ කොළඹදී මාධ්‍ය හමුවක් ඇඳවමින් විශේෂයෙන්ම අපි දැක්කා යුද හමුදාපතිතුමා එකක් කියනවා සෞඛ්‍ය නිලධාරීන් වෙනකක් කියනවා කවුරු කියන දේද බාරගන්න. ඒ වගේම අපි අහන්නට අවශ්‍යයි පසුගිය කාලේ චීන රජය විසින් විශාල මුදල් ප්‍රමාණයක් දුන්නා මේ රටට මේ කොවිඩ් වසංගතයට වෙරේව සටන් කරන්නට සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂයෙන්ම අහන්නට ඕනේ මොකද්ද මේ මුදල් වලින් කරලා තියෙන්නේ. ඊයේ පෙරේදත් මේ ගොඩක් අද රටේ ජනතාව අතර කතා වෙන දෙයක්. සෞඛ්‍ය අමාත්‍යාංශයත් ඒ වගේම අමාත්‍ය මණ්ඩලයේ 3-4 දිනක් ගිහිල්ලා කලගෙඩි අරන් කඟට විසික් කරන දෙයක් අපි දැක්කා. මේ මුදල් දීලා තියෙන්නේ කලගෙඩි විසික් කරන්න නෙවෙයිනේ. අපි මේ රජයෙන් අහන්නේ මේ ඇත්ත తత్వය මේ රටේ ජනතාවට පැහැදිලිව පෙන්වලා දෙන්න. මොකද අපි දකිනවා මේ රජය විසින් ගොඩක් දේවල් හංගනවා. අපි සෞඛ්‍ය අමාත්‍යතුමිය වහාම ඉල්ලා අස්වෙන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. මං හිතන්නේ මේ රජයට ඡන්දෙ දුන අයත් දැන් ගොඩක් කනගාටු වෙනවා. ඇයි මේ රජයට ඡන්දෙ දුන්නේ කියන එක. ඉතින් ඒක ඒ නිසා මං හිතනවා අපිට අපේ එක්සත් ජාතික පක්ෂයත් ඒ වගේම සජබෙත් අනිත් විපක්ෂීන පක්ෂ සියලු දෙනාම එක වේදිකාවකට අපි එන්නට ඕනේ මේ ආණ්ඩුව පරද්ද.
COVID-19 වෛරස් ව්‍යාප්තිය සහ ඒ මැඩලීමට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් පළ කළ අදහස් වෙතයි දැන් අවධානය. අද ලෝකේ පළවෙනිම සෞඛ්‍ය අමාත්‍යවරිය බවට පත් වෙන කොරෝනා රෝගිය වෙනුවෙන් මුට්ටි ගඟට දාන අමාත්‍යවරිය බවට පවිත්‍රාදේවි වන්නියාරච්චි මැතිණිය जीवित එක වේලක් හරි කාලා තමන්ගේ ජීවිතේ බේරගන්න මේ වෙලාවේ උත්සාහ කරන්න මේ කොවිඩ් වසංගතයෙන් අපේ රටත් ගිලෙන නැවක් බවට පත් වෙලා තිබෙන්නේ මේ දේශපාලනය ගැන වෙනත් වෙනත් තර්ක විතර්ක කතා කරන එක නෙවෙයි මේ වෙලාවේ කළ යුත්තේ රජයට හැමෝම ඇඟිල්ල දික් කර කර දොස් කියන්න එපා මේක රජය විසින් බිහි කරපු දෙයක් නෙවෙයි ජනතාව හැටියට අපිට ලොකු වගකීමක් තියෙනවා ඒ කියන දේ අහලා කටයුතු කිරීම බරදියේ මාළුභාමින් තමන්ගේ දේශපාලන අරමුණු ඉෂ්ට කර ගැනීමෙන් යුක්තව රජයට දොස් කියමින් තමන්ගේ දේශ विपक्ष हमदाम चोदना करनो मातुमासेदी अभी मेरटम चंद्र नीति दान अवस्थावेदी पार्लिमेंट तो अकेद वन के इलीम कर आदमे ओको मेवरल अद पार्लमेंट तो कैंद वन पुलवां पार्लमेंट तो कैंद वन एपा मेवागे नोये काकार नोये कुछ चोदना करने के सह वरदि बेहदने के तम विपक्ष नायक तुम आगे कम वेडपीलीवल अभी कियनो विपक्ष नायक तुम विपक्ष मे अवस्थावेदी पक्ष भेदे कि श्याम सीरुदनाम इकट इखाऊलाटे तीन उद्गत तीन तत्व විශ්වවිද්‍යාල කඩින් ලකුණු නිකුත් වීමත් සමග 2019 සහ 2020 අධ්‍යයන වර්ෂ සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමේදී ගැටළු රසක් පැනන ගී ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. මේ අතර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති සම්පත් අමරතුංග මහතා පවසන්නේ මෙවර විශ්වවිද්‍යාලීය ප්‍රවේශය ලබා ඇති සිසුන් ප්‍රමාණය 41500ක් බවයි. अभी कौरुद दिदास दहनामे अध्यापन पुद साहतिक पत्र उसस्पेल विभागे संधहा दरुवान विषय निर्देश देखा क्याटते कटियुतुकरा नव निर्देश सह पर्णि निर्देश यानादि वशेन रजे विशीन हकितरम दरुवान्त विश्वविद्यालय प्रवेश संधहा अवस्था लबादीम कियन प्रतिपत्तिय मत मेवर विश्वविद्यालय पद्धतियट दरुवान दस दहसकट वडा वेडी प्रमाणयक अतुलत कर गनीमट अवश्य सियलुम कटियुतु सिदु करला तियेन एनिसा නවසහ පැරණි විෂය නිර්දේශයන් ඔස්සේ උසස් පෙළට සහභාගී වෙච්ච දරුවන් මෙවර 41500ක් ප්‍රමාණයක් මේ වසර සඳහා විශ්වවිද්‍යාලයට ඇතුළත් කර ගැනීමට නියමිතයි. කඩයිම් ලකුණු නිකුත් කිරීමත් සමග දරුවන්ට තියෙන විශාල ප්‍රශ්නයක් තමයි ඔවුන්ගේ අභියාචනා ඉදිරිපත් කරන්නේ කෙසේද කියලා. කඩයිම් ලකුණු ඉදිරිපත් කරපු දවසේ සිට මාසක කාලයක් දක්වා ඔවුන්ට ඔවුන්ගේ අභියාචනා ඉදිරිපත් කරන්න පුළුවන් කුමන හෝ හේතුවක් මත ඔවුන් විසින් ඉදිරිපත් කරන අභියාචනා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ වෙබ් අඩවියේ විශේෂ විද්‍යුත් ලිපිනයක් සඳහන් වෙනවා ඒ නිසා දරුවන්ට විද්‍යුත් තැපෑලෙන් එය යොමු කිරීමට අවශ්‍ය පහසුකම් සලස්සලා තියෙනවා මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා 2019 2020 අධ්‍යයන වර්ෂ සඳහා විශ්වවිද්‍යාල වලට සිසුන් ඇතුළත් කර ගැනීමේදී පැන නැගී ඇති ගැටලුකාරී තත්ත්වයක් පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ නව සහ පැරණි නිර්දේශ යටතේ විභාගයට පෙනී සිටි සිසුන් කාණ්ඩ දෙකක් සිටින අතර විශ්වවිද්‍යාල ප්‍රවේශ ලබා දීමේදී පොදුවේ විද්‍යා විෂය ධාරාවල නව නිර්දේශ යටතේ පෙනී සිටි සිසුන්ටත් අනෙකුත් විෂය ධාරාවල පැරණි නිර්දේශ යටතේ පෙනී සිටි සිසුන්ටත් අසාධාරණයක් සිදු වී ඇති බව ඔවුන් ප්‍රකාශ කර ඇති බවයි එසේම විශ්වවිද්‍යාල කඩේම් ලකුණු ප්‍රකාශයට පත් කරන ලද්දේ මෙවර උසස් පෙළ විභාගයේ පවත්වන අතරතුර දීම නිසා එම දරුවන්ට මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමේ අවස්ථාවද අහිමි වී තිබෙන බවයි මන්ත්‍රීවරයා එම ලිපියෙන් සඳහන් කර ඇත්තේ එම නිසා එක් එක් පාඨමාලාව සඳහා මදවාගත් උපරිම ශිෂ්‍ය සංඛ්‍යාව මදවාගෙන සියලුම සිසුන්ට සාධාරණයක් ඉටු කරන ලෙසයි මන්ත්‍රීවරයා එම ලිපියෙන් ඉල්ලා සිටින්නේ මෙම වර්ෂයේ මේ දක්වා ඩෙංගු බවට සැක කරන රෝගීන් 28654ක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කර තිබෙනවා
දෙවන අන්තර් මෞසම් කාලගුණ තත්ත්වය දිවයින තුල ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් ඉදිරියේදී සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි සමග අකුණු ඇතිවීමේ වැඩි අවධානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. මේ අතර මෙම වර්ෂයේ මේ දක්වා ඩෙංගු බවට සැකකරන රෝගීන් 28654ක් මුළු දිවයිනෙන් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරනවා. ඒ අනුව ජනවාරි මාසයේ රෝගීන් 11608ක්ද පෙබරවාරි මාසයේ රෝගීන් 5368ක්ද මාර්තු මාසයේ රෝගීන් 1683ක් මෙන්ම අප්‍රේල් මාසයේ රෝගීන් 511ක් සහ මැයි මාසයේ රෝගීන් 1548ක් ජුනි මාසයේ රෝගීන් 2252ක් ජූලි මාසයේ රෝගීන් 2279ක්ද අගෝස්තු මාසයේ රෝගීන් 1508ක්ද සැප්තැම්බර් මාසයේ රෝගීන් 1141ක් සහ ඔක්තෝබර් මාසයේ රෝගීන් 756ක් මෙලෙස ගෙවුණු මාස කිහිපය තුළ හඳුනාගෙන ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය වැඩිදුරටත් සඳහන් කරන්නේ. එත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. අපි අලි හමුවන්නේ මධ්‍යාහ්න 12ට අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.